48. Music කියන්නේ කෙනෙකුගේ ජීවිතයට වටිනාකමක් එකතු වෙන දෙයක්. ඒ වටිනාකම ජීවිතයට එකතු කරගත්ත කෙනෙක් ඉන්නවා. හිරුස්තා වේදිකාවට බොහෝ දෙනෙක් එකතු වෙලා ඉන්නවා. හැබැයි මේ කතා කරන්න යන කෙනා ඊට වඩා වෙනස් කෙනෙක්. මොකද music එක්ක තව දේවල් ගොඩක් තියෙනවා. කතා කරන්න හදන්නේ මලින්දු පනාන්දු. කඳාන ඉඳන් තමයි එකතු වෙන්නේ. මලින්දු music උයි එහෙම නැත්නම් මේ IT කියන දේ එකට කොහොමද එකතු වෙන්නේ? එකට එකතු වෙනවා කියලා කියන්නේ මෙහෙමයි. මම ඇත්තටම මියුසික් කරන්නේ පොඩි කාලේ ඉඳලා. මියුසික් පොඩි කාලේ ඉඳලා කරන අතර වාරයේදී මට කම්පියුටර් පැත්තට ලොකු ආසාවක් තියෙනවා. ඒ කියන්නේ software එකක් හැදෙන්න කොහමද? ඒ කියන්නේ software developer කෙනෙක්. විදිහට එන්නේ කොහමද? development කරන්න කොහමද කියන එක පොඩ්ඩක් අර මට පොඩි පොඩි craze එකක් තිබුණා. ඒ කියන්නේ පිස්සුවක් කියලා කියන්නේ. ඒක දැනගන්න ඕන කොහොමද කියලා. ඉතින් මං හිතනවා ඒ ලබාගත දැනුමත් එක්ක සංගීත කියන විෂයත් එක්ක සමබර වේගෙන යන ගමන් මාර්ගය තමයි මම මේ දැන් යන්නේ. ඉතින් ඔය දැන් අපි දකින ශබ්ද පරිපාලනය ඒ පැත්තට ඔය software කියන පැත්ත ගොඩාක් බලපාලා තියෙනවා. හොඳයි. දැන් වැඩිපුර අවස්ථාව දිනලා තියෙන music වලටද එහෙම නැත්නම් මේ software developing පැත්තටද? වැඩිපුරම දැන් මේ තරඟ අවස්ථාවේදී දැන් අපි ඉන්නේ තරඟ වටේකනේ දරුණු තරඟ වටේක. ඉතින් දැන් මූලිකක් දීලා තියෙන ඇත්තම කියන හිරුස්තා තරඟයට. ඒ කියන්නේ අපේ music පැත්තට තමයි ඉහළම අගේ දීලා තියෙන්නේ. ඒ අතර වාරේ මම software පැත්තත් balance කරගෙන යනවා. හොඳයි. හැමදේම balance කරන්න ඕනේ ජීවිතය කියලා කියන්නේ එක දෙයක් කළා ජීවිතේ ගොඩ දා ගන්න බෑ. හැමදේම කරන්න ඕනේ. හිරුස්තා වේදිකාවට එකතු වෙන්න වාසනාව ලැබෙන්නේ කොහොමද? හැමෝම එක එක දේවල් කියනවා. ඇත්තටම ඔයාලා කොහොමද එකතු වෙන්නේ? හරි සුන්දර කතාවක් ඒක. සමහර කට්ටිය කියනවා මේ ආච්චි අම්මා ඇප්ලිකේෂන් එකක් දැම්මා, එහෙම නැත්නම් අක්කා ඇප්ලිකේෂන් එකක් දැම්මා, එහෙම නැත්නම් දුව ඇප්ලිකේෂන් එකක් දැම්මා කියලා. ඔයාලට කොහොමද? හරි සුන්දර කතාවක් ඒක. මොකද මම රැකියාව කරන ස්ථානයේ එකතරා අවස්ථාවකදී මම කට්ටිය එකතු කරගෙන එක ප්‍රසංගයක්, සාමාන්‍ය ප්‍රසංගයක් කරනවා. මොකද බලන් හිටු මගේ යාළුවෙක් හිටියා. කිව්වා මම මෙහෙම ඇප්ලිකේෂන් එකක් මට කිව්වේ නැහැ. මම මේ ඇප්ලිකේෂන් එකක් දැම්මා. ඒ කියන්නේ ඉදාලා ඉවරලා මට කියනවා දැම්මා. මේ ආවොත් කියන්න කියලා. දැන් මට ඒ අමාරුවට බෑ කියන්න බෑ. ඒ අවස්ථාවේදී නමුත් මට කෝල් එක ආවේ නැහැ. පස්සේ ඒ යාළුවා ගෑල්ලා මේද පිරිලා මේද? ඉතින් ඒ අවස්ථාවේ මට දනුදිම කම්මුන්නේ නැහැ. නමුත් මං ගා තිබුණා හිරුස්ටා ඇප් එක. ඒකේ ඔඩියන්ස් කෝල් කරලා තිබුණා. නෑ මම දානවා කියලා මම වීඩියෝ එකක් දැම්මා. ඒකෙන් තමයි මේ ගමන මෙච්චර දුරක් එන්න පුළුවන් වුණේ. හරි. ඒ ගමන කෙමෙන් 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 ඇවිල්ලා තියෙනවා. 48 ඇතුළට ඇවිල්ලා තියෙනවා. 48 කියන්නේ සෙල්ලම් කරන්න විදිහක් නෑ. මොකද දක්ෂතාවලින් පිරිච්ච පිරිසක් තමයි 48 ඇතුළේ ඉන්නේ. සින්දුවක් කියන්න කියලා කිව්වන් පස්සේ ඕනම සින්දුවක් සජීවීව ගායනා කරන්න හැකියාවක් තියෙනවනේ. මොකද ලංකාවේ තියෙන එකම වේදිකාව සජීවී 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 විදියට ෂෝ එක රයියන. මොකද හිතන්නේ ඒක? මේ වේදිකාවයි මං හිතන්නේ අපි හැමෝටම සුවිශේෂී වේදිකාවක් වෙන්න සජීවී කියන තත්ත්වෙින්ද. මොකද අපි ඔඩියන්ස් එකට හුරු වෙනවා මෙතන. අපි හැමෝම අපි හැමෝටම බැලුවනම් පෙනේ මේක අපි සිං කරනකොට ඔඩියන්ස් එකේ තියෙන චීයක ඔඩියන්ස් එක හැසිරෙන ආකාරයෙන් අපිට ගොඩක් දේවල් ගන්න පුළුවන්. ඒකත් ඒකත් එක මතර මතක් කරන්න ඕන අපේ නිපුණත් ප්‍රවීණන්ති දෙනවා. අපි කවදාවත් කියන්නේ මෙතන විනිශ්චය මණ්ඩලයක් ඉන්නේ කියලා. නිපුණත් ප්‍රවීණන්ති දෙනවා. ඉතින් ඔවුන්ගෙන් ලැබෙන සහයෝගය ඔය සජීවී අත්දැකීමට මං හිතනවා අපිට මිල කරන්න බෑ. මොකද ඔවුන් අපිට ගීතේ කොමන කොටස් කොයිදර කතා කරන සමහරලාවට කියනවා මේක මෙතන රියසල් එකේ ඉඳලා අපිට බලලා කියනවා. ඉතින් මේ වේදිකාව මේ තරංකරු හැම එක්කනටම සුවිශේෂී කියලා තමයි මම දකින්නේ. ඒ විශේෂත්වයක් එක්ක අපි එක්ස්පර්ට්ලා තුන් දෙනාගෙන කතා කරන්න ඕනේ. ඒ විතරක් නෙවෙයි ඔයාලට මේ අවුරුද්ද කාලය ඇතුළතදී විවිධ අවස්ථාවලදී විවිධ ට්‍රේනින් හම්බ වෙනවා, විවිධ දේවල් ලැබෙනවා. මොනවද ලැබිච්ච දේවල්? ඇත්තටම ඒ අයියා මගෙන් මං හරි ආසයි මං ඔය ප්‍රශ්නේ මගෙන් අහුවට. අපිට මෙතන ලැබිච්ච දැනුම මං හිතනවා සාපේක්ෂව පිටින් ගන්න දැනුමට වඩා ගොඩක් වැඩි. මොකද මේ අපිට දැන් මේ ට්‍රේනින් එකක් තිබුණා. අපිට ආදරේ මතක් ගන්න ඕන මේ නිපුණත් ප්‍රවීණ තිදනාට අමතරව උමාර සිංහවංශ මිශ්‍ර. ඒ කියන්නේ අපිට පුළුවන් තරම් ගීතයක අඩංගු වෙන කොටස් කොහොමද ගීතයේ එනර්ජි එක දාලා කියන්නේ, බ්‍රීදින් කොහොමද මෙයා වෙන්නේ, පිචින් පැත්ත කොහොමද හැදෙන්නේ කියන එක අපිට බොහොම සරලව කියලා දුන්න කෙනෙක් තමයි උමාර සිංහවංශ. ඒ වගේම නොෂමෙස් ශිහංශ, ඒ වගේම අමල්ස මේ ශ්‍රේෂ්ඨයේ බැජබෙන තුන් දෙනෙක්. ඒ කියන්නේ ජනප්‍රියත්වයක් වගේම උන්ගේ දැනුම මගින් බැජබෙන පුදුළු දෙනෙක්. ඉතින් ඒ තිදෙනා සරල උදාහරණයක් ගන්න. අපිට උදේ රියසල් එකක් තියෙනවානේ. උදේ රියසල් එක බලලා ඒගොල්ලන් නිකන් කියන්න පුළුවන්, හරි අපි බලමු මේ ලයිව් එකේදී බලමු කියලා කියන්න පුළුවන් සරල ඕනම කෙනෙකුට. නමුත් ඔවුන්ගේ රියසල් එක මැද්දේදී අපිට සමහරවිට කියනවනම් අපේ මොකක් හරි අඩපඩක් වෙනවනම් ඒක පොයින්ට් කරලා කියනවා, පුතේ මේක මෙහෙමයි
කාගේ ටීම් එකද කියලා ඒගොල්ලන්ට ඇත්තටම මං හිතන්නේ ඔවුන් දෙදෙනා මොන ටීම් එකකටත් අපිව ඉස්සරහට යවන්න තමයි බලන්නේ. ඉතින් මම ගෞරවපූර්වක ස්තුතියක් පුද ගන්න කැමති අපේ නිපුණත ප්‍රවීණ දෙදෙනාට. හොඳයි. ඔය සියලු දේවල් කියවලා කියවන දේවල් නෙවෙයි හදවතින්ම එන දේවල්. මොකද මලින්දුට මම මේ දේවල් කියන්න කියලා නැහැ කොයි මොහොතකවත්. මොකද ඒක හදවතින්ම කියන්න ඕන දෙයක්. ඉතින් ඒ විදිහේ අවස්ථාවක් තමයි මේ විනාඩි කීපේ වට ආරම්භ දුන්නේ. ඉතින් කොහොමද ප්‍රොමෝෂන් එක කරගෙන යන්නේ? මේ ලිකන් සින්දුවක් කියලා විතරක් බෑ. Facebook තියෙනවා, ඊට පස්සේ YouTube තියෙනවා, ඊට පස්සේ තවත් සමාජ දාලා බොහොමයක් තියෙනවා. කොහොමද ප්‍රොමෝෂන් එකක්ද කරන්නේ? ඇත්තටම ආදරෙන් මතක් කරනවා නම් මේ හිරුස්ටා වේදිකාවෙන් නම් මගේ වට එකතු වුණා විශාල පිරිසක්. ඉතින් ඒ පිරිස මට උදව් වෙනවා Facebook කරා, Facebook pages, ඒ වගේම YouTube channels. මට විශේෂ මතක් ගන්න ඕන මේ ප්‍රසංග කියන දේ දැන් පොඩ්ඩක් COVID-19 හින්දා අපිට පොඩ්ඩක් මගහැරිලා තියෙනවා. නමුත් Facebook live shows තියෙනවා. මට ගොඩාක් කීපේ ආරාධනා කරා මමත් live shows කරලා තියෙනවා. බොහොම ස්තුතියි සියලු දෙනාටම. ඉතින් ওই විදිහට තමයි මගේ promotion පැත්ත යන්නේ. ඉතින් විරුස්සා වේදිකාවේ දිදුලන්න සූදානම්. හොඳයි. ඒ විදිහට දිදුලන්න ඉස්සෙල්ලා තව පැකිපෑයි තියෙන්නේ. අද රාත්‍රියේ තමයි ඔබගේ රාත්‍රියේ බවට පත් වෙන්නේ. අවස්ථාවක් තියෙනවා গিටාර එකටත් පණ දීලා ලස්සන කටහඬකින් තමන්ට හැකියාව තියෙනවා මේ විනාඩි තුන ලස්සන කරන්න. ඉතින් විනාඩි තුන ලස්සන කරලි අනිවාර්යයෙන්. ඉතින් මම තෝරගත්තේ අතන මගේ ස්ටයිල් එකෙන් පොඩ්ඩක් පිට යන ගීතයක්. මේ පොඩි හින්ට් එකක් දෙන්න. අද රෑට කියන්නේ පොඩ්ඩක් ස්ටයිල් එක පොඩ වෙනස් කරලා ගීත ගත්තේ. ඒ වගේ ගීතයක් කියමු අපි. तेरे पूरा किसी निमक नदी सितु सायुरुति अवसान दी है जीवित में विधि प्रार्थना पूर्वागे काल तुल दिवयन कल की देवा पवला पशु पशुवागे सेवन वगे जीवित में विधिहट प्रार्थना पूर्वागेन काल तुल दिवयन कल की देवा पवना पशु पशवागे ननेनवा सेवन वगे පෞද්ගලිකව මම ගොඩක් ආසගන්න ගීතයක් තමයි ගායනා කරන්නේ. ඇත්තටම මේ මුල් ගායකයව එහෙම නැත්නම් ඔහුගේ පද රචනය මතක් කරන්න ඕනේ. මොකද ඒ දේවල් නැත්තම් වැඩක් නැහැ. ඇත්තටම මුල් ගායනේ අපේ සේනක බඩ කොටස ආදරෙන් මතක් කරන්න ඕනේ. ඔහුගේ පද රචනයක්, ඔහුගේ තනුවක් සහ ඔහුගේ මුල් ගායනේ ඔහුගේ ළඟදී අපේ එක්ස්පර්ට් කෙනෙක්ව මම අමතකුණා. අපේ බිලිස ආදරෙන් මතක් කරන ඔහුවත් ඔය ළඟදී මේකේ පොඩි රීමේක් එකක් මේ වර්ෂන් එක මේ රෙඩී කරන් පොඩි රීමේක් එකක් කරලා තිබුණා. ආදරෙන් මතක් කරනවා සියලු දෙනාම. මේ වගේ ගීත අපිට දායාද කරනවට. හොඳයි. ඒ දායාදයක් එක්ක ඔබටත් හැකියාව ලැබෙවේ ඔබේ ඔරිජිනල්ස් එහෙම නැත්නම් ඔබේ කටහඬ අලුත් දෙයක් කරලා තමන්ගේ දෙයක් ඉදිරියට ගෙන යන්න. ඉතින් ඔබ දැන්ටමත් තරුවක් වෙලා අවසන්. හැබැයි අද රාත්‍රියේ තමයි ඔබේ ජීවිතේට අලුත් බලාපොරොත්තුවක් දෙන්නේ අවසාන 36 දෙනා අතරට යන්න. ඒ 36 දෙනාට යන්න කලින් මේ අවසාන පැය කීපය ගත වෙන්න. ඔබට ආරාධනා කරන්න හැකියාවක් තියෙනවා ඔබ ඔබට ආදරය කරන පිරිසට මේ හරහා හිරුස්ටා ඇප් එකෙන් කොහොමද ඔබට වෝට් කරන්න කියන්නේ? ඔව්. ඇත්තටම බොහොම ස්තුතිවන්ත වෙනවා ඉස්සල්ලාම මාව හතරසර දිනකට ගෙනාවට. සියලු දෙනාටම මගේ ගායන රසවින්දලා ඉඳලා මාව ගෙනාවට. ඒ වගේම මම ආරාධනා කරනවා හිරුස්ටා ඇප් එක ඩවුන්ලෝඩ් කරගෙන දැන් ඩවුන්ලෝඩ් කරලා නැත්තම් ඩවුන්ලෝඩ් කරගෙන සූදානම් වෙන්න. අපි හතර දෙනෙක් අද ගීත ගායනා කරනවා. ওই හතර දෙනාම තියෙන එකම හීනයක් හිරුස්ටා වේදිකාවට හිරුස්ටා වෙන හීනය තමයි අපි හැමෝටම තියෙන්නේ. ඉතින් ඔබ සියලු දෙනාටම ආරාධනා කරනවා ගීත රසවින්දලා අපේ ගායනය හොඳයි නම් මං කියන අපේ ගායනේ හොඳයි නෝ රස විඳිනවා නම් අපිට ඔබේ මන අපේ ලබා දෙන්න. බොහොම ස්තුති අපිත් එක්ක රැඳිලා ඉන්නවට හැමදාම. හොඳයි. එහෙනම් බොහොම ස්තුති අද දවසේ අපිත් එක්ක මේ විනාඩි කීපය ගත කරන්න ආවට. ඒ විතරක් නෙවෙයි ඔබට හැකියාව ලැබෙන්න වරමක් ලැබෙන්න කියලා විශ් කරනවා. එහෙනම් බොහොම ස්තුතියි. ඉතින් මේ විදිහේ බොහෝ දෙනෙක් කිරුස්ටා වේදිකාවේ ඉන්නවා. ඉතින් මේ හැම දෙනාගෙන් බලාපොරොත්තු එකම හීනයක්. ඒ හීනෙට යන පාරට
ඔබට හැකියාව තියෙනවා සපෝට් කරන්න. එහෙනම් අද රාත්‍රිය ලස්සන කරන්න මෙයාලට සපෝට් කරන්න. චෝ. සුපර් 48